රාශිචක්‍රයේ හතරවන රාශිය සඳු හිමි කටක ලග්නේ. සඳු හිමි කියන්නේ ඔබගේ ලග්නාධිපති යන්නේ චන්ද්‍ර හැවත් සඳු. මේ වෙලාවේ ඔබගේ ලග්නේ හත්වැන්නේ තැම්පත් වෙලා ඉන්නේ ඔබගේ ලග්නාධිපතිය රවි බුධ ශනි සමග සංයෝග වෙලා. ඒ වගේම ඔබගේ හයවැන්නේ සිකුරු කුජ එක්ක සංයෝග වෙලා ඉදී පස්වැන්නේ කේතු. 11 වෙනි රාහු අටවැන්නේ බාධක ස්ථානයේ ගුරු තැම්පත් වෙලා තමයි මේ පෙබ්‍රවාරි මාසයේ ආරම්භය සිද්ධ වෙන්නේ. ඉතින් මේ පෙබ්‍රවාරි මාසය කටක ලග්න හිමියන්ට කොහොමද? විශේෂයෙන්ම ඔබ බලාපොරොත්තු වෙන ඔබගේ ආර්ථික තත්ත්වය රැකියාව ව්‍යාපාර කොහොම වෙයිද? ඔබගේ අධ්‍යාපන කටයුතු කොහොම වෙයිද? ඔබගේ පවුල් ජීවිතය ඔබගේ ආදර සම්බන්ධතා කොහොම වෙයිද? එහෙම නැත්නම් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය කොහොම වෙයිද? නොවනේ ඔබ බලාපොරොත්තු වෙන ඉතින් විශේෂයෙන් ඒ අතරත් වැඩියෙන් බලාපොරොත්තු වෙන ආර්ථිකය රැකියාව ව්‍යාපාර කොහොම වෙයිද කියලා අපි ඉස්සලාම නම් ඒක ගැන බලමු. ඔබගේ ආර්ථික තත්ත්වය ඇත්ත වශයෙන්ම මේ කාල සීමාව තුළ පොඩි පසුබෑමක් පෙන්눔 කරනවා. ඒක අමුතුවෙන් කියන්න නෑ ඔබ දකින්න ඇති. මම අත් දකින්න ඇති මේ පෞගිය කාල සීමාව තුළ. නමුත් මේ තුළ මේ පසුබෑම මේ తాවකාලික පසුබෑම. ඔබට මේක මේ මාසයේ මැද වෙද්දි සාමාන්‍යයෙන් සමුල් මැද භාගයේ වගේ වෙද්දි ඔබට මේ தත්ත්වය තරමක් දුරට වෙනස් වෙනවා. මේ තුළ මේ ඔබට මේ බාධක මැද්ද හැබැයි මේක ලැබෙන්නේ බාධක මැදින් වෙනතර වඩා පොඩි සාර්ථකත්ව මේ පහුගිය කාල සීමාවේ තිබිච්ච ආදායම් කඩා වැටීම් තරමක් තුරට ටික ටික අඩු වෙන බවක් ඔබට පෙන්නුම් කරයි. ඉතින් ඒ අතර ඔබට මේ වෙලාවේ තියෙන තවත් ගැටලුවක් තමයි ඔබට මේ නිදන්ගත අසනීපතත්වයෙන් පෙන්නුම් කරන නිසා ඔබට මේ රාජකාරී වැඩ කටයුතු කරන්න බැරි වෙනවා. මේ සෞඛ්‍ය ගැන අපි ඉදිරියේදී කතා කරමු. නමුත් මේ රැකියාව ව්‍යාපාර කතා කරද්දිත් ඒකට මේ බාධාක් වෙන කාරණාවක් නිසායි මම ඒ කිව්වේ. ඒ තුළ ඔබ පොඩ්ඩක් මේ රැකියාවේ නිවාඩු ගන්නවා වැඩි වෙනවා නැත්නම් ව්‍යාපාරයට ඔබගේ අවධානය යොමු කරන්න අඩු වෙනවා. ඒක නිසා ඔබ පොඩ්ඩක් මේ දේ හොඳ පැහැදිලිවම තියාගෙන ඔබගේ මේ සෞඛ්‍ය රටාව සහ ජීවන රටාව විශේෂයෙන්ම ආහාර රටාව ටිකක් හොඳ සැලසුමක් ඇතුව කරගෙන එතකොට මේ තත්ත්වයන් ඇත්තරම් ඔබට පහව යයි. මේ කාල සීමාව තුළ ඔබට හැබැයි මේ වෙලාවේ මේ ආකර්ෂණීය ලෙස ඔබගේ තනතුරු ලාභ ඔබට මේ ලැබෙනවා. මේ හැබැයි මේ තනතුරු ලාභ ලැබෙන්නේ ඔබ හැකියාවටත් වඩා ඔබගේ මොකද්ද තියෙන ආකර්ෂණය නිසා. ඔබගේ රැකියාවේ ඉහළ ඉන්න එක්කෝ ඒ ඉහළ තත්ත්වයේ ඉන්න කෙනා ඔබගේ මේ ඔබ ඔය ඔබට ආකර්ෂණය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ තත්ත්වය තරමක් දුරට පොඩි අර්බුදකාරී තත්ත්වයක් වෙන්න පුළුවන්. නමුත් කල්පනාකාරී උපක්‍රමශීලීව කටයුතු කිරීම තුළින් ඔබට මඟ හරවා ගන්න පුළුවන්. ඒකකින් ඇතිවන බලපෑම ඒවා දෙවනෝසිතම ඔබට රැකියාවේ දියුණුව ලැබෙනවා. ඒක අපි සාර්ථක කරනවා. ඒ වගේම ඔබේ බුද්ධිය මෙහෙවා කරන කටයුතු වලින් ඔබට ප්‍රසිද්ධියටපත් වෙන බ්ලොග් එක කියන්නේ ඒක මෙහෙමයි. ඔබ කලාවට සම්බන්ධ කටක ලග්න හිමියන් නම් දේශපාලන සම්බන්ධ නම් එහෙමත් නැත්නම් ඔබ මේ සාහිත්‍ය සම්බන්ධයක් තියෙන කෙනෙක් නම් ඔබගේ මේ නිර්මාණවලට නැත්නම් ඔබගේ අදහස් උදහස් ඔබගේ යෝජනාවලට මේ කාල සීමාව තුළ හොඳ ජනප්‍රියත්වයක් ලැබෙනවා. මේ ඔබ කටක ලග්නේ නම් විශේෂයෙන්ම මෙන්න මේ වෙලාවේ ප්‍රසිද්ධිය තකා කරන කටයුතු ව්‍යාපාර වලින් ඔබට තද බල දියුණුවක් ඇති කරගන්න හැකියාවක් ලැබෙනවා. පහුගිය කාල සීමාව තුළ මේ පහුගිය වසර දෙක මාස තුන වගේ කාල සීමාව තුළ ඔබ ප්‍රතික්ෂේප වුණා නම් ඔබ මෙන්න ඒ තත්ත්වයෙන්දී මෙන්න ඒ ප්‍රතික්ෂේපවත් විච්ඡ දේ නැති වෙලා ඔබට ඊට වඩා යහපත්ම යහපත් වී පිළිගැනීමක් ඇති වෙන කාල සීමාවක් ඔබ කරන දේ ප්‍රතික්ෂේප කරපු අයම ඔබ සාර්ථකයි කියලා කියන කාලයක් වෙනවා. අන්න ඒක නිසා මේ විශේෂයෙන්ම ඒ කියපු කාරණා ඒකී විෂය නිර්දේශයන් වලට යටත් රැකියා කරන අය සහ ඒට පෙළඹෙන ඉන්න මෙන්න මේ කාල සීමාව තුළ ක්‍රියාත්මක වෙන්න ඔබට නව නිර්මාණ එළිදක්වලා ඒ තුළින් අධික ජනප්‍රියත්වයක් ලබන්න ඒ වගේම ඒ තුළින් ආදායම් උපයීමේ හැකියාවක් පෙන්නුම් කරනවා. තවත් දුරට කතා කරොත් මේ වෙලාවේ ඔබ පොඩ්ඩක් අර මං කිව්වේ ආකර්ෂණීය වගේම පොඩ සෞම්‍ය. ඒ කියන්නේ ඔබ මේ පොඩ අර හිත රැකියා කරන ස්ථානයේ අනිත් අයත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒ තුළ මෙහෙම දෙයක්ත් වෙනවා. ඔබගේ ඒ ලෙංගතුකම සමහර වැරදියට තේරුම් ගන්න පුළුවන්. ඔබ මේ හිතවත්කම් මත රැඳා පැවතිලා මේ කරන උදව් පදව් ඔබගේ හිතවත්කම් වැරදි විදියට තේරුම් අරන් ඔබට අනවශ්‍ය විදිහේ ගැටලු ඇති කරන්න සමහර උත්සාහ කරන ඉඩ තියෙන. ඒක නිසා මේ වෙලාවේ ඔබ අනිත් අයත් එක්ක සහයෝගයෙන් වැඩ කරද්දී ඔබගේ චරිතයට ගෞරවයට හානියක් නොවන අන්දමින් අන් අය ඔබ කෙරෙහි වැරදි වැටහීම් ඇති කර ගන්න නොගන්නා ආකාරයෙන් කටයුතු කරන්න.
එතනින් අනිත්‍යයෙන් සහයෝගයක් දෙනකම ඔබට සහයෝගය ලැබලා ඔබට උසස් වීම ලබා ගන්න පුළුවන් නැත්නම් ඔබ දේශපාලනයේදී ඔබට නායකත්වය ලබා ගන්න පුළුවන් ඔබ රැකියා කරන ස්ථානයේදී හෝ ඔබගේ ව්‍යාපාරය තුළ ඔබට පොඩ්ඩක් වෙනතට උස ස්ථානයක් ලැබෙන්න පුළුවන් එන්නේ ඒදී පැහැදිලිවම හොඳයි ඉතින් ලැබීම් අතින් ගත්තොත් මේ මාසේ මුල් සතිය දෙක වගේ කාල සීමා තුළ පොඩ්ඩක් ඔබට ලැබීම් ලැබෙන්න पेनी पेनी तो बंद नले बे नले भी ये हम पेनु कंडे हीरा बने गाती हैं पेनु कर तीन ये तत्व ओबट मैं अनिवार्य में मासे में देन दांगे मागे हर लेना मैं कद ये वेला ओबट पस्ते तेरुंगे मैं काल सीमा नले बुने घोंडे मैं कद ये तो ओबट निकांग अनावश्य विधि है विये दांग पहेदांग करंट सिद्ध है ना काल सीमा निसार ओबट ආ පාලනන්නේ නැතුව ඔබට ඒ වෙලාවේ ලැබීම් තිබෙනවා ඔබට ඒ පාලනන්නේ නැතුව වීදන් වෙනවා. හැබැයි මේ වෙලාවේ ඔබට අර මුල් සති දෙකේ නැති නිසා හරියම ආකාරයට ඔබ පාලනයක් ඇතුව වීදන් කරනවා. අනිතර ඔබට තේරෙයි දෙයනේ හොඳ වෙලාවට මේ කාලේ මේ සල්ලි ටික හම්බුනේ නැති මේක මේ නැත්තම් මේක ඉවරටම ඉවරයි නේ කියලා. මේ වගේ විශේෂයෙන්ම ව්‍යාපාරවලදී ඔබට ලාභ ඇති හම්බෙනවා. ඒ වගේම ඔබට රැකියාවත් මේ අර කිසි ගැටලු කාර්ය තත්ත්වයන් මතුනත් ඒවා පාලනය කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් නිසා ඔබට මේ රැකියාව උනත් ලොකු ගැටලුකාරී තත්ත්වයක් පෙන්වුම් කරන්නේ නැහැ මේ කාල සීමාව තුළ. ඉතින් අපි ව්‍යාපාර අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරන්න ඉන්න කටකලක් නිමෙන්න විශේෂම කියන්න ඕන. ඔබ මේ වෙලාවේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න කරද්දී ඔබ මම කලින් ලග්නකටත් කිව්වා ඔබ පැහැදිලිවම ඒ ගැන හොඳට දැනුවත් වෙලා ඉන්න ඉස්සලා. ආවට ගියට අන්න අර මිනිස්සයා කන්න ව්‍යාපාර කරන කල්ල මරේ මිනිස්සයා හොඳටම ලාභ ලබන අපිත් මේ ව්‍යාපාරය කරන්න ඕන කියලා කරන්න යන්න එපා. ඒක කර ඒ ව්‍යාපාර කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඒ පලියට කරන්න යන්න එපා. ඔබ ඒ ව්‍යාපාරය ගැන හොයන්න. මේ ව්‍යාපාරය නිසා කොහොමද අපි ගොඩ යන්නේ මේ ව්‍යාපාරයේ ඉන්නේ ගැටලු මොනවාද නේද ඒව දැනගෙන ඊට ටික 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 ප්‍රායෝගිකව ඉගෙනගෙන දන්න කෙනෙක්ගේ අහලා කරන්න. ඒව නැත්තම් ඔබටම කිව්වා ඔබට ආවෙන්නේ කො හැම වෙලෙම හොයන්න මේ මේ කාලයට සාපේක්ෂව හොඳ මොනවාද ව්‍යාපාර. මොකද දැන් එන්න එන්න අපේ ලෝකේ වෙනස් වෙනවා. ඒ වෙනසට හැම වෙලෙම අප්ඩේට් වෙන්න පුළුවන් විදිහ ව්‍යාපාරයකට යන්න. ඔබට මේ කාල සීමාව තුළ විදේශ ලැබීම් හොඳයි. ඒ නිසා ඔබ විදේශ හා සම්බන්ධ කරන ව්‍යාපාරෙන් ඔබට ලාභ අධික ලාභය ලැබෙම හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මේ අධික ලාභය කියුවාම මේක මේක අර අර කිසියම් අර හුරා කෑමක් කව හුරා කරලා හොයන අධික ලාභයක් නෙමෙයි. ඔබ කරන ව්‍යාපාර සාර්ථකත්ව තුළ ලැබෙන අධික ලාභයන් නිසා මේ වෙලාවේ ඔබ හැකියතාක් දුරට අන්න විදේශ විනිමය උපයන ආදායම් මාර්ග වලට යන. ඒ වගේම ඔබ මේ විදේශගත වෙලා ඉන්න යන්න කල්පනාවක් තියෙනවා අනිවාර්යයෙන්ම මේ අප්‍රේල් මාසෙට කලින් ඔබට ඒ හැකියාව ලැබෙනවා. ඒක නිසා ඔබ උත්සාහ කරන මේ වෙලාව ඉක්මන් වෙන්න. මොකද අප්‍රේලෙන් පස්සේ පොඩ්ඩක් ඔබට මේ විදේශ කටයුතු වල බාධා සිද්ධ වෙන නිසා මේට කලින් උපරිම උත්සාහ කරන ඔබ මේ විදේශ කටයුතු ටික සාර්ථක කරගෙන මේ ඔබේ විදේශ හැකියාව කියලා පෙළඹෙන්න ඉන්න නම් එහෙමද? ඒ වගේම මේ වෙලාව විදේශගත වෙලා ඉන්න කටක ලග්න හිමියන්ට විශේෂයෙන්ම කියන්න ඕන. ඔබට මේ කාලේ ඔබට මේ පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා තියා වැඩිපුර පුදල් හොයන්න හැකියාව තියෙන පහුගිය කාල සීමා තුළ වසංගත තත්ත්ව හෝ වේවා යම් කිසි කාරණාවක ඔබට තිබුණු ආදායම් මාර්ග ඇහැරලා තිබ්බා නම් මෙන්න මේ කාලය තුළ ඔබට ආය ආදායම් අධිකව ලබන්න පුළුවන් කාලයක්. ඒ නිසා ඔබ මේලා පොඩක් උත්සාහ කරන්න. හැබැයි ඔබ මේ මහන්සි වෙන්න ඒ වගේම ඔබ ඔබගේ විවේකයක් ඇතිව අර ආවට කියන හැම වෙලෙම වැඩ කරලා මුදල් ලිපීම නෙමේ ජීවිතේ. මොකද ඒ කාලේ මේ කාලේ ඔබ පැය 24ම වැඩ කරත් ඔබට මුදල් ලිපෙන්න පුළුවන්. ඒ තරම් ලාභ ලැබෙන ඒ නිසා මේ ලැබෙන කාලේ කරගන්නවා කියලා කියලා නිකන් අසනීප වෙන්න එපා. ඉදිරි කාලේදී නැත්තම් ගැටලුවක් තියෙන ඉඩ තියෙනවා. ඒ වගේම දැන් අද මේ කාලේ මේ දවස් ටිකේ විශේෂයෙන්ම මේ ඉදිරිදී පැවැත්වෙනවා තව දවස් කීපෙන් ආරම්භ වෙනවා ආපස් උසස් පෙළ විභාගය. ඉතින් ඒ නිසා මේ අධ්‍යාපන කටයුතු නිරත වෙන කටකලන් හිමි දුවදරුවන් බලන් ඉන්නවා අපේට කොහොම වෙයිද මේ අධ්‍යාපන කටවල කටයුතු වල කටකලන්නට. අතොෂම කියනවා නම් මේ කාල සීමා තුළ ඔබට උපක්‍රමශීලීව මේ විභාගයට පිනිහිඳලා හොඳ ජයග්‍රහණයක් ලබන්න මේ මෙහෙමයි ඔබ මේ මේ කාල සීමා තුළ ඔබ අධ්‍යාපනයේදී අපි කියමු පන්ති විභාග ඉස්කෝලේ තිබිච්ච ඒවා ඔබ උපකාර පන්ති දෙනත් ඔබ කැපී නොපෙනුණු චරිතයක් වෙන්න පුළුවන්. ඔබ කිය ඔබ ගැන කවුරුත් අර බහුතරයක් දෙනෙක් බලාපොරොත්තු නැ කෙනෙක් නෙමෙයි මෙයා ගැන කතා බහට වෙන්න මෙයා ලොකු ප්‍රතිඵලයක් ගනීද කියලා මෙයා පාස් වෙද කියලා කවුරුත් කතා නොවෙන්න පුළුවන්. නමුත් ඒ හැමදේම වෙනස් කරමින් ඔබට ජනප්‍රිය විදිහේ සාර්ථකත්වය ලබා ගන්න පුළුවන් මේ විභාගයේදී අනිවාර්යයෙන්ම කියන ගොඩ දෙනෙක් කියනදී මේක බෑ ඔයාලා මේ කාල සීමාව එච්චර හොඳ නැහැ මේ මේ අධ්‍යාපනක නැහැ මම කියන ඔබට හැකි මේ උපක්‍රමශීලීව සහ අර සැඟවිලා පහරගෙන යද
නිහඬව පහර දීමේ හැකියාව කොර මේ කාලේ පෙන්눔 කරන හැබැයි පොඩක් මේ කම්මැලිකම පොඩක් අඩු කරගන්න වෙනවා මොකද ඔබ මේ කරන්න ගිය පාඩම් කරන්න ඉඳගත්තුත් ඔබර නිදිමතයි ඇත්ත වශයෙන්ම මේ දෙමාපියෝ මේ මේ කටක ලග්න වූ දරුවෝ ඉන්න දෙමාපිය අහනවා නම් hina වෙයි හැබැයි ඔබ මේ අන්තිම මොහොතේ ඔබට පුළුවන් මේ හැමදේම වෙනස් කරගන්න ඔබට ඒ හැකියාව තියෙනවා ඔබ දැන් අර ඔබට මේ කවදාක නැති විදිහේ පොඩි ජවයක් ඇවිල්ලා තිනවා මේ කාල සීමා තුල ඔබ දැන් මේ වෙලාවේ ඔබගේ දැන් පොඩ ඔබටම තේරෙනවා ඔබගේ අධ්‍යාපනයේ දියුණුවක ඒ තුල ඔබ පොඩ්ඩක් අර කන්ෆිඩන්ස් ඇතුව කියන්නේ අර සූදානම් පිට කියන්නේ හොඳ විශ්වාසකින් යුතුව විභාගනේ මූණ දීමේ හැකියාවක් ඔබට තියෙනවා ඒ ඉතාමත්ම ඉහළ ඒ විශ්වාසය ඔබ ඉදිරියට ගෙන යයි මේ ඔබට අර කවුරුත් බලාපොරොත්තු නොවුණු මේ මේ ප්‍රතිපලයක් ලැබෙයි කියලා මම කිව්වේ ඒකයි ඔබ මේ හිතා ගන්න බැරි මේ පරිවර්තනයක් ඔබට මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සිද්ධ වුණා මේ පහුගිය මාසෙ ඉඳන් ඔබ නිකන් වෙනදට වඩා උනන්දු වුණා ඔබ වෙනදට වඩා වැඩ කළා ඔබ වෙනදට වඩා වැඩ පෙන්නුවා කියන්නේ ඔබ මේ හරි වෙනස් වුණා ඔබට තේරුණා මේකේ තියෙන බලය රූපය ඒක නිසා අන්න එය මේ මේ ඉදිරි සැරේ තුනක් පවත්වා ගන්න ඔබට අර හිත ඔබටත් හිත විශ්වාස නොකර ප්‍රතිඵලයක් ඔබට යන කර මොකද්ද මේ গুপ্ত දෙයකින් ලැබුණද ඕ කියලා නෑ গুপ্তගාමි නෙමෙයි ඒ ඔබ තුළම තිබ්බ ශක්තිය ඒ තුලින් ඔබට ජයග්‍රහණයක් කර ගන්න පුළුවන් විශේෂයෙන්ම ඔබ මේ වෙලාවේ මම කියන්නේ මේ අධ්‍යාපන කටයුතු නිරතන දරුවෝ මේ පාඩම් කරන්න කලින් විභාගයට යන්න කලින් මේ කෙටි ආරක්ෂක පිරිතක් කරන මෝර පිරිත ශ්‍රවණය කරන්න සජ්ජායනා කරන්න පුළුවන් නම් ඔබට පොඩි ඒ තුලින් යම් කිසි මේ මානසික ශක්තියක් ලැබෙනවා මේ 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 තුල මේ කිසි গুপ্ত ශක්තියක් නෙමෙයි මේ গুপ্ত දේවල් කියන්නේ මේ මේ ජ්‍යොතිෂ ප්‍රවාහ මේ গুপ্ত දෙයක් නෙමෙයි මේක විද්‍යාවක් මේ මේ තුල යම් කිසි ආකාරයක මේ ওই ශබ්ද විද්‍යා පිරිත කියන තුලත් යම් කිසි විද්‍යාවක් තියෙනවා ඒ විද්‍යාවේ තියෙන ආකර්ෂණය ඒ විද්‍යාවේ තියෙන අර තියෙන බලය ඔබ ගන්න ඒ තුල ඔබට සාර්ථක නැහැ ඒ වගේම ඔබට කියන්න ඕන මේ ඕනට විදිය දැන් ඔබ නෙමෙයි මං කියන්නේ ඔබ ඔබගේ හිත මිතුරන්ට උදව් කරන්න ගිහලා අමාරුවට නෝ විභාග ගතතරතුරද යාළුවෙක් උත්තරයක් ඇවොත් ඒක පෙන්වන්න ගිහලා ඔබන්නේ මේ වගේ අමාරුවට නිම තත්ත පෙන්ව කරන එහෙම කරන්න යන්න එපා මේ තුල මේ මේ විභාගය අර ඒකට කියන්නේ නීත්‍යානුකූලව සාධාරණව අවංකව ඉදිරිපත් වෙන්න අන්න අයට උදව් කරන්න ගිහලා අමාරුවට යන්න එපා එපමණ අපිට කියන්න තියෙන ඔබ වෙලාවට කලින් විභාග මධ්‍යස්ථානට යන්න ඔබ ගිහින් ඔබගේ අදිෂ්ඨානය ඇති කරගෙන ඔබගේ මනස එකතනක තියන් උත්තර ලියන කරගෙන ඔබට ජයග්‍රහණය නියතයි. ඒක කතා දෙකක් නැහැ. ඉතින් ඒ වගේම දැන් මේ කටක ලග්න හිමියෝගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කරමු. මොනවාද මේ වෙලාවේ තියෙන ගැටලු? වෙන මේ වෙලාවේ තියෙන ගැටලු ඔබ විහිං ඇති කරගෙන රෝග. ඔබ මේ කාලයක් තිස්සේ මම කිව්වේ මුලින්ම නිදන්ගත රෝගී තත්ත්වයන් වලින් පීඩා විඳි ඔබ මේ කාල සීමා තුළ මේ අර ඔබ මේ නොසලකීමත් නිසා ඔබ ඖෂධ හරි වෙලාවට ගන්න නැහැ. ඒ කරන ඒ රටාවල් ඒ කරන ව්‍යායාම හෝ වේවා ඒ කරන් යන වැඩපිළිවෙල වෙනස් කරගන්නවා. මේ බෙහෙත් අතේ තියන් බොන්න කම්මැලි. අපෝ මට බෙහෙත් බොන්න වෙන ඔය තුලින් ඔබ ආයේ රෝගී තත්ත්වයන් උද්ගත කරගන්නවා වැඩි කරගන්නවා. අන්න ඒ තුල මේක කල්පනාකාරී වෙන්න වෙනස් කරන්න පුළුවන්. දැනගෙන ගියොත් හතරගම නදන ගියොත් හතරමගෙන ඉන්නම් මේ දැනගෙන යන තමයි කියා දෙන්නේ. එතකොට මේ මේ මේවා මේ නෙගටිව් කියලා මේ අපිට බයින්න එපා. මේ නෙගටිව් දේවල් කියලා ඒවා පොසිටිව් කරගන්න. ඒක තමයි පොසිටිව් කියන්නේ. නැතුව මේ හැමදාම මේ බොරුවට ඔබට සුබයි සුබයි කියලා මේ බොරුවට තමන්ගේ හිතර වටගෙන අර කියන වගේ මේ ඕනට වඩා අමුතු චූණයක් කරන් ජීවිතේ බොරුවට ගිහිල්ලා මේ රවට්ට ගන්න එපා. මේ ඉදිරියේදී වෙන්න තියෙන යම් කිසි දෙයක් දැනගෙන ගිහිල්ලා ඔබ ඒ දෙයින් මිදෙන්න. වැස්සට වැහිනවා කියලා දැනගත්තත් කොඩයක් අරන් ගිහිල්ලා තරමක් හෝ නැත්නම් වෙරෙන් සම්පූර්ණ වෙරෙන්න පුළුවන්. තරමක් හෝ පුළුවන්. අන්න ඒ දේ කරගන්න. නිසා මේ ඔබට කියන දෙන්නේ මේ අසනීප තත්කාරී තත්ත්වයන් කියන්නේ නෝක තමයි. ඔබ නොසලකිල්ලෙන් ඔබ ඇති කරගන්න. දැන් වෙලාවට කැම ගන්න නැතුව ගිහිල්ලා ඔන්න ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇති කරගන්නවා. ඒ වගේම මේ ඔබ මේ අවේලාවේ නාන්න ගිහිල්ලා සෙම ඇති කරගන්න. ඉතින් මේ ඔක්කොම ඔබ විහිං ඇති කරගන්න. ඒකින්ද ඔබට මේක වෙනස් කරගන්න පුළුවන්. ඔබගේ ජීවන රටාව යහපත් සෞඛ්‍ය පුදුත් එක කරගෙන යන්න. විශේෂයෙන්ම මොකද නැත්තම් ඔබට මේ ඔබගේ මේ සාර්ථකත්වයක් පේනවා. මේ මං කිව්වේ දවස් 15න් පස්සේ ඇති වෙන ඊට පස්සේ මම මේ කියන කාලය මේ අප්‍රියල් දක්වාමයි විහිදෙන්නේ. එතකොට මේ කාල සීමාව හොඳයි. එතකොට මේ කාල සීමාව ඔබගේ යහපත් ප්‍රතිඵල ඔබ ගන්න ඔබ ඒකට ඔබට අසනීප බාධා කරොත් අපරාධයි. ඒකින්ද ගන්න උපරිම තත්ත්වය ගන්න මේ අසනීප වලින් එන බාධාවයි කම්මැලිකමින් එන බාධාවයි නැති කරගන්න. ඒ හැර ඔබට කිසි ගැටලුවක් නැහැ. ඔබගේ මේ කටලක් නෙමෙයි මේ දාස්ත්‍රකයක් ලැබනවා කියලා කියනවා මේ අෂ්ටමේ රාෂ්ට්‍රකයක් ලැබනවා කියලා කියනවා මේ
අප්‍රේල් මාසෙන් පස්සේ ඒ රාෂ්ට්‍රවලට ලොකු වැඩ බය වෙන්න එපා. ඒ රාෂ්ට්‍රයක් කියන්නේ බය කරලා තියෙන්නේ මේක මේ 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 ජ්‍යොතිෂ කෙනේ ව්‍යාපාරයක් කරගත්ත ගල් කැල් ටිකක් විකුණ ගන්නද යකඩ කැල් ටිකක් විකුණ ගන්න අන්තර්මාන කරගන්න කරගත්තු දෙයක්. මෙහෙමයි ඒවල තියෙනවා අසුබතත් යන. එහෙනම් ඔබ ඒ ජ්‍යොතිෂවේදියා ඔබට අසුබ තැන පෙන්නයි. යන්නේ ඒකට ප්‍රතිකර්මය දන්න. ඒකට මේ ගල් අල්ලන එක නෙමෙයි කරන්න ඕනේ. ඒකට ඔබ කරන්න ඕන පිළිවෙත් තියෙනවා. මේ ධාර්මික වෙන්න, ආගමර දහමට අනුව ජීවත් වෙන්න, යහපත් ජීවත් වෙන්න, අසරණ මිනිස්සු උදව් කරන්න. ඒ තුලින් ඔබට මේ ඊරස වෙනස් කරන්න පුළුවන්. මේ මම ඔබට පොඩි උපක්‍රමයක් කියන මේ තියෙන සියලු තත්ත්වයන් බැනපවත්වන ජීවිතේ සාර්ථකයෙන් සාර්ථකවපත් කරන්න. මේ ජීවිතේ කවදාකවත් සංසාරයේදී අත්කරගන්න බැරි විය වෙන පිනක් ආනිශංශයක් ගැන කියන්නේ යන්නේ. ඔබට හැකිනම් පුළුවන් නම් මේක මාසෙකට එක දවසක් කරන්න. එක වේලක් ඔබ බඩගින්නින්. ඒ වේල ඔබ බඩගින්නින් හැමදාම බඩගින්නින් මිනිස්සුන්ට අසන මිනිස්සුන්ට පරිත්‍යාග කරන්න. ඔබ ඒ මිනිස්සයාගේ වේලකින් ඒ බඩගින්න නිවලා ඔබ ඒ වේදනාව එක දවසක් ගාලා වතුර ටිකක් බීලා ඉන්න. පුළුවන් නම් මාස් පතා කරන්න හැකියර විතරයි මේ කියන්නේ. නැතු මේ අසනීපය දරුව කරලා ඒවක් අමාරුවට එන්න එපා. නමුත් වේලක් නොකා හිටියා කියලා කවුරුත් මැරෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් නම් ඒ දේ කරලා බලන්න. ඔබ මාසෙන් මාසේ කරලා බලන්න. ඔබට ජීවිතේට ඔබට එන බාධා මේ හිතා ගන්න බැරි විදිහට මේ ඔබටත් හිතන්න බැරි විදිහට ඒවා මගහැරලා යන හැටි ඔබට පෙනේවි. ඔබ සසරටත් යමක් අරන් යාවි. ඒ සාර්ථකත්වය ගැන ඔබම මට දවසක මේ මේ කියාවේ මේ කමෙන්ට් කරාවි. එසන ඒ දේ විතරක් කරලා බලන්න. ඒ වගේම විශේෂම ආරක්ෂක පිරිත් මේ වෙලාවේ ශ්‍රවණය කරන් සජ්ජායනය කරන්න. බෝධි පූජාවල් විශේෂයෙන් බද්දාදා සෙනසුරාදා දිනවල බෝධි පූජාවල් පවත්වලා ඒ තුලින් ඒ පින අනුමෝදන් කරන්න විෂ්ණු දෙවියන්ට. ඒ තුල ඔබට සාර්ථකත්වෙන් සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන්. බය වෙන්න එපා. ඒ රාෂ්ට්‍රයකට අර මං කියපු විදිහට ජීවත් වෙන්න. ඒ රාෂ්ට්‍රක தත්ත්වයත් ඔබගේ ජීවිතේ පෙරලියක් කරන ඔබේ ජීවිතේ යහපත් පාඩම් කියලා දෙන කාලයක් වෙයි. ඔබගේ ඉදිරි ජීවිතේට හොඳම කාලයට හොඳම පාඩම් කියලා දෙන්න, හොඳම අඩිතලම දා දෙන කාලය ඔබගේ ඒ රාෂ්ට්‍රකත කාලය වෙයි. අන්න ඒ විදිහට කටයුතු කරන්න. කටක ලග්න හිමි ඔබට ජයං ජයං වේවා. තෙරුවන් සරණයි.